Biru FM. Patirul. Patirul, rasika rasika biange. Sip amanda nandete pat karamin. Trasaya. Bhitiya. Kutuhale ragat. Enga kili polayana sangeetha rasayen piri master sarigama kannage sangeetha asapuwa eten sita ඔයාර දෙවෙනි රැල්ලේ පොකුරු පොකුරු ගැන දේ සින්දුවක් කිව්වයන් අනිනේ අයියේ එහෙනම් මම ඒ ජනප්‍රිය සින්දුවක් කිව්වේ ආ ඒවද ඔය අයියේ කවුද මම මේ පෙරදිග අපරදිග රාගදාරි සංගීත චිකිත්සක ඩස්ටින් කුණුගොඩ ආරච්චිගේ ආල ඇතිනේ මංගෙද නංගි කවුද අයියේ මන්නම් ඔයා ගැන අහලනේ ආ ඒ මේ ඒකට කමක් නෑ මේ නයිස් ටු මීට් යූ මම හින්දි ටික කොස්සත් ඇයි හයි මේ අතතරින්නකු හරි වාකෂණීයයි ඔයාගේ අත ස්පර්ශ වුණාම මොකක්ද ආත්මීය බැඳීමක් තියනවා කියලා මට හිතෙනවා ඕං ගොඩක් අය එහෙම කියලා දෙනවා මට ගොඩක් අය මම අත දත දුන්නාම එහෙම කියනවා නිකන් අතරින්න බෑ වගේ නේද අයියේ හරියට හරි නිකන් කාන්දමකට ඇදිලා යන යකඩ යන්නේ වගේ ඕං එහෙමද ඇලිලා වගේ තියෙන්නේ මං ආසයි ඒකට අනේ මගේ අතේ කොල්ලින්ද කොල්ල ඔව් අයියට කියන මමනි හන්දිය කොස්ලාලි කොස්කපන්නේ එහෙමද ඉන්න මම මේ පොමිතල් ටිකක් දාලා අත ගලව ගන්න නෑ කමන්නේ අදිස් වෙන්න බා හිමින් ගලව ගමු කමන්නේ නැද්ද කමක් නෑ මේ ඔයා නමට ගැළපෙන රස්සාවක් නේද කරන්නේ ආ හිඹි ටිකා කොස්සත් කොස්කපනවා ඔක්කනේ ඔයාට ලස්සනට සින්දු කියන්න පුළුවන් නේ ආස නැද්ද ඇල්බම් එකක් කරන්න ආසයි මේ ඒ උනාට මගේ කුජ හතේ කුජ හතේ ආවුලක් නැ ඔයාට ආවුලක් නැත්නම් අපි ඇල්බම් එකක් කරමු මම අතම අම්මට කියන්නම් ඔයා හඳහනේ කොපිය කොස්ලෑල්ලට ගෙනත් දෙන්නකු චාමිට කරමු බොරු වීදම් කරන්න ඕනේ නෑනේ ඇල්බම් එක උනත් පොඩියට හොඳයි අයියේ ඔහුට මේ ඔයා කියන්නේ මොන ඇල්බම්ද Kiri vaditte panni goyama venuna wage gode kalakin dakka aadariya mage bada pirenawa dakkama ru siriya age siriya vai pahitte kos gediya wage priyanti premavanti oya ඔව් ප්‍රේමවන්තේ තමුන්ගේ ආදරවන්තියව පැහිච්ච කොස් ගෙඩියකට උපමා කරනවද බං අනේ උඹලගේ ගීත සාහිත්‍ය මේ හැබැයි සංගීත ළමයෝ දැන් ඔය චබි කියලා හිත අදාගෙන ඉන්න බෝල ගෙඩි වගේ ළමයි තමයි වැඩිපුර ඉන්නේ කොස් ගෙඩි වගේ නේද ඒකනේ මාස්ටර් අර පැහිච්ච කොස් ගෙඩිය වගේ කිව්වම පිරිච්ච ගතියක් තියෙනවනේ බතල ගෙඩිය කියනවට වඩා කොස් ගෙඩිය හොඳයි නේ ළමයි නේ ඉස්තිරිය වනාහි අතීතයේ සිට කලාකාමින්ගේ රසනහර ප්‍රකෘති කරන්න සමත් වෙච්ච වස්තු බීජයක් හොඳේ ඔය සැලලීනි සංදේශයේ සැලලීහිනියා මගදි දකින්න ඉස්තිරිය වර්ණනා කරලා තියෙන්නේ සිසිවන ඌවන ඉංගසුංග ගත හැකමිටින ඉතිරු ටික ඉතින් දන්නවනේ නෑ දන්නේ මිසිපුළු ලුකුලරිය සකයුරු තිසරතන ඒ කිව්වේ බටවඩ නෑනේ සිසිවල්ලිය උරුසිරියුත් මේ පුරගෙන ඇසපිය එලන පමණින් නොවෙති දෙවගෙන
හැබැයි මාස්ටර් දැන් පාරට බැස්සම ගොඩක් ඉන්නේ ඔය කවියෙන් කියවෙන මොඩල් එකේ නංගිලානේ නේද මාස්ටර් දැන් ඔය ඩස්බින් කොස් ගෙඩිය වගේ කිව්වහම මට මතක් වුණේ අන්දරෙත් ගොඩක් කාන්තාවන්ගේ රූ වරුණ ගැන කවි ලියලා තියෙනවනේ ඔය ඩස්බින් කොස් ගෙඩිය වගේ කියපු එකම අන්දරෙත් කවියකින් කියලා තියෙනවා එහෙමද ඒක නම් ඉතින් මේ දවස්වල පාර යන ගෑන ළමයි ගැන හිත ළමයිද කොහෙද කියලා දෙන්නේ නේද අන්නේ දැක්කද ඒකනේ කියන්නේ අපි කිව්වම තමයි සංගීතය ඩවුල්නේ අනේ මට ඩවුල්නේ උඹ ඕන එක කියහම් මට දුකයි දුක නෙවෙයි ඕකට තමයි කියන්නේ පෑදෙන ඉරසියාව කියලා මේ මාස්ටර් මාස්ටර් මොකද්ද මාස්ටර් අන්දරේ කියලා තියෙන කාන්තාවරුණියෝ ඉසදස බලමි පොල් කෙඳි වැන්න පීරණ මන්දදස බලමි හෙරලිය වැන්න ආරණ ලමදස බලමි වැට කොළු වැන්න එල්ලෙන නුඹදස බලමි වැඳිරිය වැන්න දලු කන එකක් එහෙම නෙමේ ඉතින් ගොඩාක් ළමයි දැන් එහෙම නේද කොණ්ඩේ පොල් කෙඳි වගේ අනිත් එව්වත් ඒකයි වගේමනේ හා නැද්ද කියහල්ලා අනේ ඉතින් එහෙමයි කියලා ඔය නංගිලාදී හිතකින් කටක් කරලා කිව්වා කියෝ අන්දරේට එහෙම කියන්න බැරි වෙච්ච අවස්ථාවල ඔය කවියම මෙහෙම කියලා දෙනවා ඒ කොහොමද මාස්ටර් ඉසදස බලමි රං කෙඳි වෙන්න පීරණ මන්දදස බලමි රං කඳ වෙන්න ආරණ ලමදස බලමි තැඹිලිය වෙන්න දිලිසෙන නුඹදස බලමි සුරංගන වෙන්න රුසිරෙන මාස්ටර් අද කාලේ වුණත් ඔය ඕනම වලස් පොතකෙක් මෙල්ල කරන්න අන්නේ කවියෙන් පුළුවන් වෙනව නේද මාස්ටර් නැහැතු මේ මාස්ටර් මොකෝ ඇයි මාස්ටර් මේ හැමෝම පොත් ලියන්නේ කි මාස්ටර් විතර පොතක් ලියන්නේ නැත්තේ ලියමුකෝ මාස්ටර් පට්ට පොතක් බලන බලන උන්ට ඉක ගගහ ඇඬෙන්න ඒකනේ මාස්ටර් හැමදාම පොත් පෙරලා පෙරලා ඉන්නේ කි කියවන්නේ නැතයෝ ඒ මාස්ටර් මේ ලියන්න නම් බැරි කමක් නෑ ඉතින් ඉතින් ලියන්නකෝ මෑත කාලේ ලියවිච්ච පොත් එක ගත්තාම ආදායම් වාර්තා තියන්න පොතක් මට ලිව්ව හැකි ඒක තමයි කියන්නේ මේ එහෙනම් පොතන නමක් කියහල්ලා බලන්න මාස්ටර් මෙහෙමයි අපි මාස්ටර් පොතේ පිටකවරේ සංගීත භාණ්ඩ යායක් දාලා මාස්ටර් ඉස්සරහා නිකන් උදැල්ලක් වගේ ඉස්රාජ්‍යක කතේ තියන් ඉන්න පින්තූරයක් දාලා පුරන්නෝ හෙල ගීකෙත සංගීතෙන් අස්වැද්දු වී ගොවියා වී ගොවියා අනේ මල්ලි ගී ගොවියා ගී ගොවියා මාස්ටර් සරිගම කන්නා විසින් රචිත ගී කලාකෙත කියලා දාමු නිකන් අඹුඩයක් වගේ ඇඟට ඉර කලිසමක් ගහලා පින්තූරය ගමු එන නේද නේ මාස්ටර් එහෙම එකක් දැම්මොත් නිකන් පඹය මාක් එක එනවා ඒක හරි නෑ නේ මල්ලි ඕ මේ සංගීතයයි හා උඹ ඔය කියන පොත හරියන්නේ නෑ බං එහෙනම් ආතකියාගේ ඇස්සිරි වටින්න පොතේ පිටකවරේ නමයි තියෙන්න ඕන ඒ කොහමද අපි පිටකවරේ ළමයි 100ක් විතර මාස්ටර්ට දන ගහන් වැඳන් ඉන්නවා දාලා ඕ මාස්ටර් නිකන් වෙදනලාව වගේ තාලම්පට කතේ තියන් ඉන්නවා දාලා ඕ පිටකවරේ හදමු ඕන් එවසි ඊට පස්සේ දාමු දහස් ගණන් කලා ගිලනුන් ගීයෙන් සුවපත් කළ ගී ජීවකයා මාස්ටර් සරිගම කන්නා විසින් රචිත ගී ඔසු ගී ඔසු මේ එමනම් ඉතින් ඒ පොතේ ලස්සන ළමයේ නර්ස් කෙනෙක් වගේ මගේ පිටිපස්සෙන් තියමු නේද පොතට ආලෝකයක් එන්නත් එක්ක කවරේ නමයි පිළිවෙලට තිබ්බනම් ඇති ඇතුලේදී නෙවුවා ඉතින් ඇත්තට වැදගත් නෑනි මාස්ටර් ඔය මොකක් හරි වැරදිලා තරමක් කියලා දැම්මේ හැකිනේ මාස්ටර්ට ලියන්නත් කම්මැලි නං ඕන මන් ටිකක් ලියලා දෙන්නම් ඕං අදන් උඹත් ලියලා දෙනවද මේ එහෙනම් මාස්ටර් මේ ඔයා පොත ලියන්න පටන් ගන්නකෝ මම හන්දියේ රටකජුලෑල්ලේ මුදලාලිව ස්පොන්සර් කෙනෙක් විදියට කතා කරගන්නම්කෝ මේ හැවැඩේට වියදම් කරයිද නැත්තුව පොත් ටික විකුණුන් නැත්තම් රටකජු කොටු ගහන්න ගෙනල්ලා දෙනවා කියන පොරොන්දු අපිට වැඩේ කතා කරන්නම්කෝ මං මේ මාස්ටර් පොතේ පිදුමක් කාටේ හාමිනේටද නැත්තුව එයාට තමයි පිදුම නැත්තම් එයා මට කොයි දල් වලින් පුදයි මාස්ටර් මේ අපි මෙහෙම පිටුම දාමු මා කිලින් සිට වූ මේ පිටකොණ්ඩ මෙතරම් ශක්තිමත් බව දෑත බදා විරයුදා එල්ල කළ ඔහු ඉදල් මිටිගණන් කඩා පසක් කළේ ඔබයි පශ්චාත් භාගයට එක දිගට පයින් ගසන ලද පහරවල් ඉහළිය හැකි බවත්
ඒ වේදනාවක් නොවන බවත් පසක් කළේ ඔබයි. අතල පුරව ඇසුරු සනින් කම්බරේ තෙපුල් දෙවන දෝංකාරය මගේ ජීවිතයට හුරු කළේ ඔබයි. නාතන්! ඇයි! යකෝ ඔය ආමිනේ මට පුදන ටිකනේ බං ඔය! ඔය ඇත්තටම අපි දැම්මේ පොතට! ඒවනගේ පොත් පුරෝල ලිව්ව හැකින බං! යකෝ උනේ නම්! මොකද හඳ දැක්කහම බල්ල උඩු පුරනවා ඔයිට වඩා මිහිරි නේද මාස්ටර් මට පේන විදියට මුගේ වැල්මි භාවිතේ ඕනෑවට වැඩි වගේ හැම වෙලාවෙම හක්කේ වැල්මි කැල්ලක් තියෙනවනේ මෙයාගේ ඒකනේ හැම සින්දුවම නිකන් විලාප රාගෙන් වගේ නේ කියවෙන්නේ නේද නේද ඩස්බින් ළමේ පොඩ මෙහාට ආවනම් එනවා මාස්ටර් එනවා ඒ මාස්ටර් මං දැන් ඒ කිව්ව සින්දුවේ අන්තිමට එනවා ඔබට සතුටු නම් මා වැළලෙන්නම් කපාවලක් මා හද කාන්තාරේ ඊම මාස්ටර් කෙල්ලට දැනින්නම කියන්න එපා ඉනේ මාස්ටර් කෙල්ලට නෙවෙයි බොල එනං උඹ ඕක කියනව ඇහුනහම අපිට වලක් කපාගෙන වැළලෙන්න හිතෙනවා මල කරුමයක් බං මේක මේ ඩස්බින් ළමයා මාස්ටර් මේ දැන් එක දිගටම මේ ඔය ළමයා අකණ්ඩව ගීත නිර්මාණයේ යෙදිලා ගායනයක් කරපු එකේ දැන් ටික දවසකට ඔය විරහ නවත්තලා ආදර ගීතයි අනිත් ඒවා ඔක්කොම නවත්තලා නිකන් භාවනාවෙන් වගේ ගීත ධානයක් ලබා ගන්න කියලා කියන්නකෝ කියන්නකෝ එහෙමද හොඳ එහෙමනේ හොඳ එහෙමනම් ඩස්බින් ළමයා එමාට ආරෝහණ අවරෝහණ සොර සප්තක භාවනාවේ යෙදෙන්නකෝ ඈ අනේ මාස්ටර් මොකක්කෝ සින්දුව සද්දර කියන්න බැරි වුණොත් මට හුස්ම ගන්න පවා අමාරුයි නිකන් පපුව තිර වෙනවා වගේ යකෝ මේ සින්දු කියනවා අහගෙන ඉන්න අපි ගැන පොඩ්ඩක් හිතහන්කෝ මාස්ටර්ට නම් එයාගේ හාමිනේ හින්දා කනට වැඩේ හුරුයිනේ මගේ කන් එච්චර හුරු නෑ මල්ලි කියන දේ ආපන්කෝ උඹේ විරහ සින්දු ඇහෙනකොට මගේ කන් දෙක සුයිසයිඩ් කරගන්න හදනවා මං මේ ළමයිනේ මට කෝල් එකක් එනවා හද්ද කරන්න බෑ හාමිනේගෙන් වෙන්නේ නැති නෑ නෑ එන්නේ මොකද්ද මිනුවන් ගොඩ උනක් කමන්නේ වැඩේ බාර ගන්න හොඳේ හලෝ හවුද ආ මේ බු එක්සත් වෙලද සංගමේ හබාවදිතුමා කියන්න මොකද්ද වැඩේ මාස්ටර් මේ මාස්ටර් මොකෝ මේ දවස්වල අයුතු ජනරාශි තහනම් කරලා තියෙන්නේ වැඩමුකුත් ගන්න එපා ඇතුලේ ඉන්න වෙන්නේ ඈ පොඩක් අර මෙයා නිරහලකෝ මම මේ කෝල් එකට කතා කරන්නකෝ හරි කතා කරන්නකෝ මේ හරි සභාපතිතුමා අපි එන්නම් ඔව් ඉතින් සමාජ සත්කාරනේ යයියන් එන දියන්නම් මේ ළමයිනේ හයි හන්දි වයින් ස්ටෝස් එකේ මුදලාලිගේ නැන්දම් මන්නාන්සා වෙලා ඉතින් මලගේ තියෙන ගල උඩ බස් පිටැල්ලලු මුදලාලිලා බස් එක කරන් යනවා කියන්නේ මේ ගමන දුරින් හින්දා බෑන්ඩ් එක කොහොන කියන්නේ අනේ අයියෝ බස් එක මල ගියක් කරලා ගමු මාස්ටර් මට ඇති වෙන්න විරා කිව්වාගිනේ මාස්ටර් මුළු සංගීත අසපුවම මලගයක් කලානේ පාර සංගීතයි ඇයි මට මේ පළවෙනි පාරට chance එකක් අම්මෝනේ ඒවකොටද මලගෙදරක කිව්වට මේ මලගෙදරක යන ගමන් සින්දු කියන්න දෙන්නේ පේපන් ඉතින් හැදෙන්න අයිය මේ ඈ උඹ සින්දු ටිකක් බලාගනින් හොඳේ දැස්වි මල්ලි මේ උඹටයි අපේ මාස්ටර්ටයි ඔය බාරිකේ මුදලාලිගේ මැරිච්ච නැන්දම්ම ගැන ලොකු හිතේ දුකක් ඇති මට එහෙම සින්දු කියන්න තරම් දුකක් තාම මගේ හිතට ඇවිල්ලා නැහැ එහෙම ආවොත් මං සින්දු කියන්නම්කෝ අල කරුමේ අයියේ මේ මේක පොඩක් බලන්න මොකද්ද උඹට කියන්න මේක මම ලියනකොට මගේ උගුරකට වේලිලා අත වේගුලන්නවා බං වතුර ටිකක් දෙන්නේ නෑ බොන්නම් බොන්නේ හැබැයි එච්චරදම ශෝකන් විතයි අයියේ අනේ බං අනේ පස්සේ බලමු මල්ලියේ බස් එක යන ගමන් අහමුකෝ මට බෑ බං දෙපාරක් කඩන්න දැන්
බස් එකේ යන ගමන් උඹ ඕක කියනකොටත් අඬන්න එපෙයි. මම කිව්වට උඹ පොඩක් අහපන්කෝ. උඹ ඈට කඳුලක් ආවෙ නැත්තම් මම්මගේ කන කපා ගන්නවා ඕ. අපරාධයක් උඹ කන. මම කිව්වේ හරි නිකන් හරි කඳුලක් ආවෙ නැත්තම් මල්ලි. හරි බලංගෝ. ඔන්න කියනවා. ඈ සතපව උඩු කුරුව සයනේ සුවඳ පැනින්දව ඔබගේ පින්බර මූණ හිත හදාගන්නේ කොහොමද කියන්න අසරණ මගේ හිත වල දමා යන්නේ කෙලසකද ඔබව දමා පාලු කනත් එක වැළලෙන්න හිතයි ඔබ සමගින් ඔය වලේම තනියට කොහොමදයි ඔය ඇස් දෙක පින්න ඈ ඇනුරනේ ඈ ඔය ඇස්වල කඳුළු තියෙන්නේ මං කිව්වේ ඇනුරනේ නම්බ ඒකනේ මං කිව්වේ අනේ අපේ ගීත කලාවට වෙච්ච දේ ගැන සිහිවෙලා ඇඬුණ මල්ලි. ඒ කියන්නේ උඹ ওই කඳුළු ආවේ මගේ සින්දු අහලා නෙවෙයිද? නෑ නෑ සින්දු අහලා තමයි බං. ඇයි දෙයනේ මේ සින්දු අහලා මම ජීවත් උනේ? අනේ අම්මට කලින් අපි මෙරෙන්නයි බං තිබ්බේ. මෑ ළමයිනේ ලෑස්තිද? මේ අන්න බස් එක ඇවිල්ලා සංගීත් කො යකෝ තාම ලෑස්ති වුණේ නැද්ද? මේ මාස්ටර් මම යන්නේ මෙහෙම තමයි හරිද? නිකන් බොරුවට සුදු ඇඳන් හැංගීමෙන් යන්න. මේක මලගියක් කිය අපිට තියෙන්නේ මලගෙදර යන උන්ට ආතල් ගන්න සින්දු කියන්නේ නේ ඒ උනාටයි බෑන්ඩ් එක විදියට කෑම ටිකක් කාලා මැෂින් කෝපි 7-8ක් ගහන්න බස් එකෙන් බහින්න එපයි බං මොකද මැෂින් කෝපි 7-8ක් ගන්න ගහන්න හිතන්නේ ඔබ හොම්බට 7-8ක් ඈ මේක අපේ නැගුණ පාරේගේ මුදලාලිගේ නැන්දම්මගේ මලගෙදර. හරි මූණවල් රබක් වගේ ඇදිලා ශෝකා කූල වෙන්න ගැසන්න ඕනි. හොඳද මාස්ස? මාස්ස ආද බලන් ඉන්නේ ගන්නකෝ ගන්නකෝ. ගමු ගමු මේ ළමයිනේ. එහෙනම් ගමු නේද? ගමු ගමු. මේ වීදුරු නෙමෙයි බං. ඔය গিටාර ගයි ඔය අනිත් බාණ්ඩ ටික අතර ගන්න කියලා කිව්වේ. මාස්ස මං එක කියන්නේ යෝ. මින්සර එක පටන් ගනින් බලන්න එනං. නෙමෙයි බා නන්දම්මා නන්දම්මා හරි හරි සුපකම නකු නන්දම්මේ නිවන් සුවයි නන්දම්මේ අපිව සෝගංගක ඇයි දැම්මේ වඳිමි දෙපා ඔබේ නන්දම්මේ අයියේ හෝ 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 මේ 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 මුඩ නවත්තන් ඇයි මොකද්ද බා නිකන් මලගයක් වගේනේ ඉතින් මලගයක් ඔයම කිව්වට එතන බලගයක් උනාට මෙතන මිනිහක් නැහැ නේද? මිනිහ තියන්නේ තව කිලෝමීටර් 200ක් ඈතින්නේ. පොඩක් නැගලා යන එක කියන්නකෝ එමනේ. එහෙනම් අර උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ මරණයක් කොට ඇත නලලේ. ඒක කියන්නේ යෝ. ඒ බය හිතේව කියන්නේ පාළු. ආත සිද්ධුවක් කියන්නකෝ. යකෝ මලගෙදරකනේ බය යන්නේ. ඇද්ද ඔබට. මෙනි මෙහෙරි කියන් ඔය গিටාර එක. ආදරි හිතනව දැක්කම බෝතල් පුරෝලලා සසනයි අඩ කපලා වීදුරුවක් ගැසුව තින්දන් හොඳයි ආදරි හිතනව දැක්කම බෝතල් පුරෝලලා සසනයි අඩ කපලා වීදුරුවක් ගැසුව තින්දන් හොඳයි පඩු තමයි මල්ලියේ දකින්නේ පොඳ වුණොත් සොරි තමයි මල්ලියේ ඔන්නේ වැවගාව පොඩ නවත්තන්න කට්ටිය බහිමු නාන්න බහිමු ඈ නානද ඔව් ඔව් නාමු නාමු මේ දස්පි මල්ලි ඈ සංගීතය හරිනේ මං ඔබට කිව්වේ කට්ටිය වැටිච්ච වැටිච්ච තැන්වලනේ දැන් ඉතින් මොකද මොකද බං ඇයි මෝ මලගෙදරට ආවද පොඩියට ආචාර කළා අපි ගියාවා යා 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 මාස්ටර් අපි තාම මේ වැවක් ගාව ඉන්නේ ඩ්‍රයිවර් දෙක දාලා කඩ කබර නිදියෝ මේ පොඩයි තා යකො මලගෙදරට කෝල් එකක් ගන්න මේ කො මගේ ෆෝන් එක මේ දෙන්නේ ආ හලෝ ආ මුදලාලි මම මේ මාස්ටර් හරි ගම ගන්න මේ අපි මේ පොඩක් එන්න ප්‍රමාදයි ඒකනේ මේ මගේ ඉන්නේ
කට්ටියට පොඩ්ඩ අමාරු එන්න අමාරුයි වගේ මේ බැරි වෙයිද මේ පොඩිය මේ වැවගාවට පොඩ්ඩක් ගෙන්න ගන්න කට්ටිය අමාරුයි මේ ඩ්‍රයිවර් පවා නැගිට ගන්න බැරි තත්ත්වක ඉන්නේ ඈ තුනට මිනිහ ඉස්සුවද ඩයින මුදලාගෙන් තාම දෙකයි තියයිනේ මාස්ටර් දැන් පාන්දර දෙකයි තියයි උට පාන්දර දෙකයි නේද හරි නේද මාස්ටර් ඩස්පින් ඈ සංගීතයයි දැන් ඔබට සනීපයි නේද පන්දෙම සනීපයි වැවලාගනේ මගුල මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ